සටන දේශපාලන සංවාද සභාව අපි අවසාන වටේට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මීපියදාස් මහත්මයා ඔව් මං හිතන්නේ අද අපි මුණ දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනමය සංදිස්ථානයකට මේ සංදිස්ථානයේ තුලත් අපි දකින්නේ මේ රටේ මේ වෙනකොට ලෝකයේ තව වේගයෙන් පරිණාම වෙමින් තිබෙනවා සමාජ දේශපාලනික ක්‍රියාවලීන් සිද්ධ වෙමින් තිබෙනවා නිෂ්පාදන සේවා කටයුතු බැඳි වෙනස් වෙමින් තිබෙනවා ඒ වගේම ලෝකයේ දේශපාලන ව්‍යවහාරත් වෙනස් වෙනවා 80 දශකයේ 90 දශකයේ ලෝකයේ තිබුණු දේශපාලන සන්දර්භය අද වෙනකොට වෙනස් වෙලා අද ලෝකයේ බල තුලනය වෙනස් වෙමින් තියෙනවා දැන් ලෝකයේ මහත් බලාපොරොත්තු සහගතව ආරම්භ වෙච්ච 80 දශකයේ 90 දශකයේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක ලෝකයේ ගෝලීයකරණ සන්දර්භයේ කේන්ද්‍ර කරගෙන මේ ඇමරිකාව ප්‍රධාන නවලිබරල්වාදී ආර්ථිකයේ ලෝකෙම මහා ආකර්ෂණීය අවස්ථාවක් ලෝකෙ හරිම ආශාදනීය විදිහට තමයි ඒක ආරම්භ වුණේ. නමුත් අද වෙනකොට ඒකටත් යන්න පුළුවන් කමක් නැහැ. අද ඇමරිකාවත් ඒ ආර්ථික අර්බුදයේ ගිලිලා. අර ඩිවුණසේකර සහෝදරයා කිව්වා වගේ මේ වෙනකොට බටහිර සමාජෙත් මේක අර්බුදයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල් ඒක වැළඳගත්ත අපි මේ නමල් කරුණාරත්න මහත්තයා කිව්වා වගේ මේ අද වෙනකොට අපි ඉන්නේ ලෝකේ ලංකාවේ ලෝකෙත් දෙන දකුණු ආසියාවේ ඉතාම බරපතල යුද්ධවලට කේන්ද්‍ර වෙච්ච ඇෆ්ගනිස්තානටත් පිටිපස්සෙන් අපි මොකද්ද අපි මොම ආකර්ෂණීයව ආශාදනීයව ලබාගත්ත දේවල් වලින් අපි අත්පත් කරගෙන තියෙන්නේ මොනවද ඉතින් මට හිතෙනවා අපේ සමාජයේ ඉතාම බරපතල සංස්කෘතිකමය සමාජමය ගැටලුවක් අද උදෑසනම අද හැන්දෑවේ ප්‍රවෘත්ති දැක්කහම මට හරි බරපතල සමාජ මට මහා බරපතල කම්පනයක් ඇති වුණා පුංචි පවුලක් ඇතුලේ පුංචි ගැටුමක් ඇති වෙලා කුණු කාණුවක් ප්‍රශ්නයක් මතුවෙලා අන්තිමේදී කිරි දරුවෝ දෙන්නෙකුට කොටලා මරලා මේ සමාජයේ මේ තරම් බිඳ වැටෙන්න හේතුව මොකද්ද මේ තරම් අසහනයට පත් වෙන්න හේතුව මොකද්ද මේ තරම් අතෘප්තිකර භාවයට පත් වෙන්න හේතුව මොකද්ද පවුල් සංස්ථාව බරපතල ලෙස ගැටුමට පත් වෙන්න පටන් අරන් සමාජ අසහනය වේගෙන් වැඩි වෙන්න පටන් අරගෙන තරුණයන්ගේ සමාජයේ දිවිනසා ගැනීම වැඩි වෙන්න පටන් අරගෙන මහා මාර්ග අනතුරු වැඩි වෙන්න පටන් අරන් මේවා අර මහා විශාල විනාශයේ ඛේදවාචකේ වෙන හැඩවලින් මතුවෙලා ඉතින් මම හිතන්නේ මෙන්න මේ වටපිටාව වෙනස් කිරීම සඳහා අපි නව දැනුම තියෙන විවිධ කණ්ඩායම් විවිධ මතවාද දේශපාලනමය මතවාද සමාජමය මතවාද තියෙන විවිධ පක්ෂ එකතු කරගෙන පුරුල් සන්ධානය ගොඩනගනවා කියන්නේ මේ මතව මේ අලුත් විකල්ප ප්‍රවේශය හදා ගන්න ඕන මේ රට ගොඩනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මෙන්න මේ දිහාවට අපි යොමු වෙනවා අපි අපේ මතවාද අපි තියන ගමන් අපි කතා කරා මේක දියුණු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද අද මම දකින ප්‍රධාන එක ගැටලුවක් තමයි අද අපේ අලුත් પરම්පරාවට විශේෂම අලුත් මහමැතිවරණදී 114ක් තරුණයෝ එනවා තරුණයන්ට සාධාරණත්වයේ ලබා දිය හැකි වන වැඩසටහනක් අපි කොහොමද ලබා දෙන්නේ අපි මේ දවස්වල සාකච්ඡා කරනවා පක්ෂය ඇතුලේ වෙන මත හොයනවා වෙන යෝජනා බලනවා වෙන විද්වතුන් එක සාකච්ඡා කරනවා වෙන අදහස් තියෙන අය බලනවා මේ රට දාලා යන වර්ෂයකට 13000 14000 රට අතහැරලා යනවා තරුණයෝ මෙන්න මේ තරුණයෝ ටික මේ රටේ තියාගන්න පුළුවන් රටේ හොඳම උගත් තරුණයෝ ටික රටට අතහැරලා ගියාම රටේ අනාගතය වෙන්නේ මොකද්ද මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රිය කරන්නේ කොහොමද මේ රටේ පුරන් කුඹුරු ටික නැවත වගා කරන්න සම්මාකාරී ක්‍රියාදාමයක් සකස් කරන්න ඕන මතවාදයන් නිර්මාණය කරගන්නේ කොහොමද මේ සඳහා අදහස් කොහොමද ගේන්නේ මේ 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 මෙන්න මේ වගේ වැඩසටහනක් සඳහා සන්ධානමය ක්‍රියාමාර්ගයක් විවිධ මත තියෙන විවිධ අදහස් තියෙන සියලු පාර්ශ්වයන් රටට ආදරය කරන සියලු බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට අපි ආරාධනා කරනවා සියලුම දේශපාලන පක්ෂත් එක්ක අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා සියලුම මතවාද තියෙන කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා එමගින් පුළුවන් වේ අපට ඉදිරි මහමැතිවරණයේ ඉදිරි ජනාධිපතිවරණයේ පළාත් සභා මැතිවරණයේ රට ගොඩනැගීම සඳහා වැඩසටහනක් හදන්න අපි අපේ වැඩසටහන තියෙනවා අපි වැඩසටහනත් එක්ක සාකච්ඡා කරන්න ඉන්නේ කියලා කියනවා ඒ සාකච්ඡා වරා අපට පුළුවන් වේ ඉදිරි 21 වෙනිදාට 20 ශ්‍රී ලංකාව ගොඩනගන්න තව අවුරුදු තව 25කට 50කට එහාට ගෙනියන්න පුළුවන් රටක් හදන්න වැඩසටහනක් සඳහා එකතු වෙන්න අපි තාමත් මේ අපි ඉතිහාසයේ පක්ෂයේ නිර්මාතෘවරයා අපට කියා දුන්නා සන්ධානය තමයි වැදගත් වෙන්නේ ඒ සන්ධාන ගමන් වගේ බොහෝ ප්‍රතිලාභ සමාජයට අපි අත්පත් කළ දෙන පක්ෂයක් විදිහට අපි මේ යුගයේ විශ්වාස කරනවා ඒ සන්ධානමේ අධ්‍යක්ීම වඩා අර්ථදායි ඵලදායි දේවල් කරන්න මේක අදහස් කරන්නේ සියලු දේ සාර්ථකුණයි කියලා විවේචන තියෙනවා අපි ස්වයං විවේචනාත්මකව නිවැරදි කරගන්න අද ඵලදායි කරන්න උත්සාහ කරනවා බොහොම ස්තුතියි සූතී සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු වයම් පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණරත් මහත්මයා අපි වෙනත් දේශපාලන කණ්ඩායම් පක්ෂත් එක්ක එකඟතාවයන් වලට සන්ධාන වලට ඇවිල්ලා තියෙන්නේ පක්ෂයේ සියලුම කණ්ඩායම් එක්ක සාමූහිකව පොදු එකඟතාවෙන්
ඒක මම කියන්න ඕනකම තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ සාකච්ඡාවේදී අපි පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාවට අවුරුදු 71ක දේශපාලන ඉතිහාසය ඇතුලේ අපි ආපහු හැරිලා බැලුවොත් එීම අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. අපි හැම පැත්තකින්ම ඇත්තටම පසුගාමි තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා නැහැ. මන්ද පෝෂණය, ඒ වගේම බෝනවන රෝග, ඒ වගේම ජීවත් වීමට නොහැකි වීම, මේ ඒ වගේම රැකියා වියුක්තිය මේ ආදි වශයෙන් සෑම තැනකම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. තමුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න විදිහක් නැහැ. හැම ණය වෙච්ච ප්‍රමාණි ගත්තොත් එහෙම කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ඒ වගේම ගොවියගේ පැත්තෙන් ගත්තොත් ගොවියගේ අස්වැන්න විකුණ ගන්න විදිහක් නැහැ. නිෂ්පාදන වියදම වැඩි. දීවලගේ පැත්තෙන් ගත්තාම දීවලගේ තත්ත්වය එහෙමයි. ඒතර මේ සෑම පැත්තකින්ම ගත්තාම මිනිස්සු මහන්සි වෙන විදිහට ප්‍රතිඵල නැහැ. ඒතකොට දුප්පත්කමී පතුලටම කිඳා බහිමින් තිබෙනවා. එහෙනම් මෙන්න මේකත් එක්ක ඔප්පු කරලා ඉවරයි මේ ක්‍රමය ඇතුලේ තවදුරටත් ඉස්සරහට යන්න බෑ කියලා. රටේ අගමැතිවරයාගේ ප්‍රකාශය තුලින්ම මම නැවතත් මතක් කරනවා පෞගේ දවසේ කරපු ප්‍රකාශය තුලින්ම ඔප්පු වෙනවා මේ රට තවදුරටත් ඉස්සරහට යන්න බෑ කියලා. එහෙමනම් රට පාලනය කරපු අයම මේ ආපු සිස්ටම් එක වැරදි කියලා කියනවා නම් රට ආපස්සට ගිහිල්ලා තියෙන්නේ කියලා කියනවා නම් රටේ වර්තමාන පාලකයොම මෙතෙක් රට පාලනය කරපු අයම කියනවා නම් එතකොට තවත් කවර කතාවද? එහෙමනම් මෙන්න මේකත් එක මේක වෙනස් කරන්න ඕනේ. වෙනස් කිරීම සඳහා විශේෂයෙන්ම ජාතික ජනතා බලවේගය නමින් මේ වෙනකොට මේ රටේ උගතුම් බුද්ධිමතුම් වියතුන් එකතු වෙලා හදපු සන්ධානයක් තියෙනවා, පෙරමුණක් තියෙනවා, බලවේගයක් තියෙනවා. ඒකේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා නම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි පිළිගත්ත වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි ජාතික විද්වත් සංවිධානය. මේ රටේ උගතුම් බුද්ධිමතුම් විශ්වවිද්‍යාල මහාචාර්යෝ ආචාර්යෝ මේ සියලු දෙනාම එකතු වෙලා කමිටු 10ක් නම් කරලා ඒ කමිටු 10 රට පුරාම ගිහිල්ලා බිමට ගිහිල්ලා ඒ ජනතාව හමු වෙලා ඒ ජනතාවගේ යෝජනා අදහස් අරගෙන අදාළ නිලධාරීන් දැන් සේවයේ ඉන්න අය රිටයර් වෙච්ච කට්ටිය ඔක්කොම කැඳවලා සියලු දෙනාගේ අදහස් යෝජනා අරගෙන ඉතාමත්ම විද්‍යාත්මක වැඩපිළිවෙළක් ගොඩනගලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළ තමයි අපි දැන් මේනකොට පිළි අරගෙන තිබෙන්නේ. එහෙමනම් එන්නේ එකත් එක්ක අපි පැහැදිලිවම කියනවා මේ වැඩපිළිවෙළ රට තුල ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ ජනතාව මේ සඳහා බලය ලබා දුන්නොත් අපි පැහැදිලිවම කියනවා මේ රට විනාශ කරන්න පුළුවන්. ඒ විනාශ කිරීමේ හැකියාව තියෙනවා කියන බලාපොරොත්තුව ජනතාවට ඇති කරගන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. අවසාන වශයෙන් මම මතක් කරනවා මේ මම ඉස්සලා මතුකිරුවේ වවුනියාවේ ජනතාවගේ ප්‍රශ්නයක්. පවුල් 2882ක් ජනතාවගේ ප්‍රශ්නයක් මේ ඉදිරිපත් කළේ. මහවැලි අමාත්‍යාංශය මේකට විසඳුමක් දීලා තියෙනවා. ඒ විසඳුම ක්‍රියාත්මක කරලා නැහැ. ඒක ක්‍රියාත්මක කරුවා නම් මේ ප්‍රශ්නේ මෙතනින්ද මට ගේන්න වෙන්නේ නැහැ. මේවා ගේන්නේ ලකුණු දාගන්න නෙමෙයි. ඒ නිසා වවුනියාවේ මට කවුරුත් නැහැ. නෑදෑයෙක්වත් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා මම කුරුණෑගල. මා වැඩිපුරම ඉදිරිපත් කරන්නේ කුරුණෑගල තියෙන ප්‍රශ්න නෙමෙයි. ඒක මේ රටේ ගොවි ජනතාව දන්නවා. ඒ නිසා මහාචාර්යතුමා මේක බොහොම නිහතමානීව පිළිගත්තා, බාරගත්තා. මොකද ජනාධිපතිතුමා නියෝජනය කරන පක්ෂ මහලේකම්තුමා විදියට එම්එම් ජනාධිපතිතුමාට මේක ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ නිසා මම ඒකත් මේ වෙලාවේ මතක් කරමින් විශේෂයෙන්ම අපි අවසාන වශයෙන් මතක් කරනවා මේ රටේ ජනතාවට අපි ආයාචනය කරනවා ඉල්ලා සිටිනවා මෙතෙක් අත්හදා බැලුවා හොඳටම ඇති අවුරුදු 71ක් තිස්සේ අත්හදා බැලුවා. තව දුරටත් ඒ අත්හදා බලන්න සූදානම් වෙන්න එපා. අලුත් අත්හදා බැලීමක් කරමු. මෙච්චර කාලයක් බතුයි පරිප්පුයි පරිප්පුයි බතුයි බතුයි පරිප්පුයි පරිප්පුයි බතුයි උඩයට මාරු කරලා කෑවා. අවුරුදු 71ක් තිස්සේ බත් උඩට පරිප්පු දාගත්තා, වේටකෙදි පරිප්පු උඩට බත් දාගත්තා, මෙහෙම කෑවා. ඒ නිසා දැන් මේ බතුයි පරිප්පුයි පරිප්පු බතුයි මේ කාලා දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අලුත් කෑමකට යන්න ඕන, අලුත් රසයක් විඳින්න ඕන, අලුත් විදියට දකින්න ඕනේ අනාගත පරම්පරාවට යහපත් රටක් උදා කර දීම සඳහා හැම පුරවැසියෙකුටම යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. අනිත් එක්ක පෙළගහින්න කියලා අපි මේ වෙලාවේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම මේ රටේ ගොවි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ගොවියා කොයි පැත්තෙන් ගත්තත් අද අනාත තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ගොවියාගේ ප්‍රශ්නෙට ප්‍රතිචාර ආපු හැටි මේ රූපහානි නාලිකාව තුලින්ම ගොවි ජනතාව දැක්කා, ලක්ෂ ගාණක් දැක්කා. එහෙමනම් ගොවියාගේ ප්‍රශ්නෙට
ඇත්ත විසඳුම් ලබා ගැනීම සඳහා පෙළගහින්න කියලා අපි ගොවි ජනතාවට ආයාචනය කරනවා. අවසාන වශයෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය වෙනස් කිරීමට මේ සිස්ටම් එක වෙනස් කිරීමට එන්න පෙරට එන්න පෙළගහින්න කියලා අපි ආයාචනය කරනවා. හරි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩියු ගුණසේකර මහත්මයා. චන්දන ඉස්සෙල්ලා කිව්වා වගේ සම්දාන දේශපාලනයේ අද යථාර්ථයක්. ඒක බොහෝට ඒක ඓතිහාසික අවශ්‍යතාවක් වශයෙන් මතු වෙනවා. සම්දාන දේශපාලනය කියන එක නම් අපිට නම් අලුත් දෙයක් නැහැ. මොකද මේ රටේ දේශපාලන ඉතිහාසයේ පෙරමුණු න්‍යාය ඉස්සෙල්ලාම ඉදිරිපත් කරේ ඒ රටට අපේ පක්ෂය. 1950 අපේ හතරවෙනි ජාතික සම්මේලනයේ බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ ඉන්න කාලේ ඒක අපේ 1950 සම්මේලනයේදී අපි කියා හිටියා එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රතිවිරෝධතාවයන් උත්සන්න වෙලා පිපිරනවායි කියලා. අලුත් පක්ෂයක් බිහි වෙනවායි කියලා අපි කිව්වා. බණ්ඩාරනායක මහත්මයා හිතන්නත් ඉස්සරලා අපි කිව්වා. ඒක දේශපාලන විශ්ලේෂණයක් අනුව කරපු විග්‍රහයක්. ඒ අනුව තමයි 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වෙන්නේ. එතැන් පටන් ඒ පෙරමුණ කියන එක අපි පිළිගත්තු එකක්. ඒක අපේ උපාය මාර්ගයක්. ඒක අවස්ථාවාදී විතර හැමදාම මැතිවරණ ගන්න තේරෙන නෙමෙයි. මැතිවරණයේදී කියන්නේ අපි උපක්‍රම භාවිතා කරන එකක්. උපාය මාර්ග සකස් කරාම ඒ උපාය මාර්ගය ශක්තිමත් කරන්න තමයි උපක්‍රම භාවිතා කරන්නේ. මැතිවරණ නිශ්චිත අරගලයක්. ඒ අරගලයේදී අපි උපක්‍රම භාවිතා කරනවා. සමහරවිට මේ මැතිවරණයේදී මේ උපක්‍රම බලපුවම ඊළඟ මැතිවරණ තවත් එකක්. නැත්නම් අර උපාය මාර්ගයේ දිගටම යන එකක්. අපේ උපාය මාර්ගය අනුව සියලු ප්‍රගතිශීලී බලවේගයන් මේ වකවානුවේදී නවරේල්වාදයට එරෙහිව කරන අරගලය සියලු ප්‍රගතිශීලී බලවේගයන් එක්කා නොකර ආපස්ස හරවන්න බෑ. පුළුවන්කමක් නෑ යට වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වකවානුවේ ඒක අනිවාර්ය අවශ්‍යතාවයක්. ඒ නිසා තමයි අපි කල්පනා කරන්නේ මේ වකවානුවේදී එවැනි සම්දාන දේශපාලනය අද සමාජ ඒක අද මේ විශාලතම මඟදැන ඉතිහාසය පළවෙනි දාට විශාලතම සම්දාන කඳවුරු ගොඩනගමින් තිබෙන අවස්ථාවක්. ඉතින් ඒක කැමති වුණත් ඒක බලක් ගන්න පුළුවන්කමක් ඇත්ත නැහැ. නමුත් අපිට වැදගත් වෙන්නේ අපි මේ සම්දාන ඔක්කොටම වැදගත් වෙන්නේ අද අප මුහුණ දෙවන බරපතල ගැඹුරු ප්‍රබල අර්බුදය ආර්ථික අර්බුදය තුරෙන් අර්බුද රාශියක් ජාලයක් ඇති වෙලා තියෙනවා. දේශපාලන සමාජ සංස්කෘතික ද මහාචාර්යතුමා කිව්වේවා එක්කෝම සංස්කෘතික කඩාබිඳ වැටලා. ඒකන්ද මේකට විකල්ප වැඩපිළිවෙලක් අද සකස් කරන්න ඕන. ඒක තමයි හැබැයි ඒක තමයි රටේ කතා නොවන්නේ කතා නොකරන්නේ කතා නොවන්නේ දේශපාලනයි. මම සන්තෝෂ වෙන යම් ප්‍රමාණයකට මේ පාර වැඩපිළිවෙලක් කියන එක වෙන පෙරද වෙච්ච ඉලෙක්ෂන් වලට වඩා ඉස්මතු වෙලාවිලා තියෙනවා. ඉස්සර බලන්නේ අපේක්ෂකයා බලනවා අපේ පක්ෂය බලනවා. වැඩපිළිවෙලක් කියන එක පළවෙනි වතාවට මේ අවුරුදු 70කට ඉස්මතු වෙලා තන ඒක සාධනීයයි. මම හිතන්නේ ඒක ඉස්සරහට තල්ලු කරගෙන ඒ විකල්ප වැඩපිළිවෙලෙන් මොකද එහෙම නැත්නම් අපි වරපතල අර්බුදකාරී තත්ත්වයකටපත් වෙනවා. එච්චරම මට කියන්න තියෙන්නේ. සුති එක්සත් ජාතික පක්ෂ ගම්පහදිසි පාර්ලිමේන්තු මන්ත්‍රී පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුමැතිතුමා කිව්වා වගේ සම්දාන දේශපාලනයක් නැතුව අද ජනාධිපතිවරණයක් ගැන කතා කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා දේශපාලන ව්‍යුහය. ඒකින්ද මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණ කියලා සම්දානයක් හරි ගස්සලා තියෙනවා. දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන වැඩිම මන්ත්‍රී පිරිසක් ඉන්න දේශපාලන පක්ෂ සම්දානගත වෙලා තියෙන එක්සත් ජාතික පෙරමුණත් එක්ක. ඒ කියන්නේ අපි අපින්කම් බොරුවට නම් කියන දේශපාලන පක්ෂ නෙමෙයි පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්කව වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක. එතකොට පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ කියලා කියන්නේ යම් ජනතාවක් ඡන්දෙ දින්ද යම් ජනතාවක් ඉන්න දේශපාලන පක්ෂ ජනතාව පිළිගන්න දේශපාලන පක්ෂයකද වෙලා තියෙන අපිත් එක්ක. ඉතින් අපි හිතනවා මේ රටේ ප්‍රබලම සම්දානය හදලා තියෙන්නේ අපි. ඒ වගේම අපි පෙන්නුව අලුත් වෙනසක් ඉස්සර සම්දානයක් හදාගත්තාම ප්‍රධාන පක්ෂයට යට වෙනවා. ප්‍රධාන පක්ෂය අත උස්සන්න කිව්වම අත උස්සනවා. පාත් කරන්න කිව්වම පාත් කරනවා. එහෙයි වගේ තමයි අනිත් දේශපාලන පක්ෂ කටයුතු කරපු අවස්ථා අපි අනන්ත දැකලා තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පහුගිය කාලේ සම්දානය හදාගත්තත් අය අදාළ සෙසු පක්ෂවලට විවේචනය කරන්න ඒ කියන්නේ අඩුපාඩු පෙන්වන්න ප්‍රසිද්ධියේ මේවා කතා කරන්න පුළුවන් අවස්ථාව අපි ලැබලා දීලා ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩිදුරටත් අපි පෙන්ලා තිනවා. සමහර අය අපිට කියලා තිනවා මේක ආණ්ඩුවේ තියෙන නොහැකියාව. ආණ්ඩුවේ තියෙන නෝන්ජල්කමද නෑ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ එන්නේ තැන තේරුම් අරගෙන අපිට ඉස්සරහට යන්න ඕන. ඊළඟට අපි කතා කළා විදේශ අපනයන අපනයන සහ ආනයන පරතරය අපේ රටේ ගොඩක් වැඩි කියලා. අපිට ඒකෙම
මේක සමාන කරනවා කියන එක මං හිතන්නේ අපිට අපි වගේ රටකට ලේසි නෑ කියලා. මේ අපි අඳන් ඉන්නේ ඇඳුමක් පවා මේ රටේ ඉන්න ඕනම කෙනෙක් අඳින ඇඳුමක් පවා හදලා තියෙන පිට රටින් ගෙන්නලා. ගහන අල්පිනිත්ත ගහන හර්නෙල් කට්ට පවා පිට රටින් ගෙන්න පුළුවන්. මොකද අපේ තියෙන පොඩි ජනගහණයට අපේ කර්මාන්ත දිනු කරගන්න බෑ ඒ අයට බඩු දෙන්න. නමුත් අපිට විශේෂ ශක්තිය තියෙන කර්මාන්ත කරුවෝ 40ක් ඉන්නවා. ඒ අය දිනු වෙලා ඉස්සරහට යනවා ලෝකේ අරගෙන. නමුත් අපිට තියෙනවා ඊට වඩා මාර්ග ඉස්සරහට යන්න. එකක් විදේශ ආයෝජන ලංකාවට ගේන එක. ඒතකොට ලෝකේ තියෙන ව්‍යාප්තිති කර්මාන්ත ශාලා මෙතෙන්ට ගෙනාපුවම අපිට මාකට් එකක් තියෙනවා. ඒතකොට විදේශ ආයෝජන ලංකාවට ගෙනාපුවම අපේ නිෂ්පාදන අපිට අපනයනය කරලා විදේශ විනිමය රට ගන්න පුළුවන් වෙනවා. දෙවනි දේ තමයි අපේ රට බොහොම ආකර්ෂණීය රටක්. සංචාරක ආකර්ෂණීය අපේ රටේ තවදුරටත් ඇති කරලා සංචාරකයන්ට හිතයිශී රටක් බඩ නිර්මාණය කරලා විදේශ රටවල් එක්ක තියෙන මිතුරුදම් වැඩි කරලා අපිට සංචාරකයන් මගින් විදේශ මුදල් මේ රට ගෙනල්ලා රට දියුණු කරගන්න පුළුවන්. ඊළඟට අපිට අධ්‍යාපනයෙන් අපේ උගත් මිනිස්සු පිට රට අරින්න ඕනේ. ඒක තමයි අපිට තියෙන ලොකුම දේ. අපි දකින අපිට නිෂ්පාදනය නෙමෙයි අපිට පුළුවන් තරම් අපේ උගත්තු ලෝකෙට ගැලපෙන උගත්තු නිර්මාණය කරලා. දැන් දැන්ට අපිට සල්ලි ගේන්නේ මැද පෙරදිග ගැන කාන්තාව. නමුත් ඊට වඩා එහාට ගිහිල්ලා එක මැද පෙරදිග කාන්තාව 50ක් ගේන්න සල්ලි එක උගතෙකුට ගේන්න පුළුවන් රටට. ඒතරේ අන්නේ උගත්තු නිර්මාණය කරලා ඒකයි 13 වසරක අධ්‍යාපනයේ කියන ප්‍රතිපත්තියාවේ කාර්මික අධ්‍යාපනයේ වෘත්තීය පුහුණුව අපි නොමිලේ දෙන්න කටයුතු කළේ ඒ දීර්ඝකාලීන විසඳුම් අපි හරිගස්සේ ඒ වගේ වැඩ පිළිවෙලකට යන්න. ඒ වගේම අපි කර්මාන්ත කරුව ගැන හිතන්නේ නැතුව ඉඳලා නැහැ. රජයේ සේවක ගැන අපි හිතුවා. හැම කෙනාගේම පඩිය 2020 වෙනකොට එදා 2015 ලැබපු පඩියට වඩා 80%ක් වැඩි වෙලා තියෙනවා. පාරිශෝධ්‍ය 80%ක් වැඩි වෙලා තියෙනවා. පඩිය වැඩි වෙලා තියෙනවා. විශ්‍රාමයට වැඩි වෙලා තියෙනවා 80%ක් එදා 2015 2014 දී පඩියට වඩා. අපි රජයේ සේවකෝ ගැන හිතුවා. ස්වයං රැකියා කරන අය ගැන අපි හිතුවා. ස්වයං රැකියා කරන අය සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව වගේ ණය වැඩසටහන් කරලා තියෙනවා. ගොවිය ගැන හිතුවේ නැහැ කියන්න එපා. අපි තමයි වැඩිම වන්දි දෙන්නේ. දැන් 2018 වෙනකල් වන්දි ගෙව්වේ රුපියල් 10000 අක්කරයකට කෘෂි රක්ෂණ දෙපාර්තමේන්තුව. හෙක්ට අක්කරයකට රුපියල් 10000 ගෙව්වේ. දැන් 40000ක් ගෙවලා දැන් හෙට වෙනකොට ගම් පහක් ගෙවනවා අපි. 40000ක් ගෙවලා රුපියල් මිලියන 559ක් ගොවියන්ට වගා හානි සඳහා වන්දි ගෙවනවා. ඒ වගේම සේනා දනබුව වෙනුවෙන් ඒ වගේ විවිධ අපි හිතන්නේ නැති ප්‍රශ්න වෙනකොට ගොවියව පුළුවන් විදිහට බේර ගන්න පුළුවන් වන්දි ප්‍රමාණය මං හිතන්නේ ඉතිහාසයේ වැඩිම වන්දි ප්‍රමාණයක් ගෙවලා තියෙන අපි. එහිඳ අපි මේ සියලු බාධක මැද්දේ අපි මේ සියලු දේ කරගෙන යනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කියනවා මේ රටේ ආර්ථිකය කඩාගෙන වටලා නැහැ. කඩා වැටිච්ච ආර්ථිකය අපි හදලා තියෙනවා. හදමින් පවතිනවා. නිකන් ලේසියෙන් ගම් කඩා වැටෙනවා වගේ ලේසියට ආර්ථිකයක් හදන්න බෑ. කතන්දර කියන්න පුළුවන්. කයිවාරු ගහන්න පුළුවන්. නමුත් මේක මේ මනුස්ස සමාජයත් එක්ක මේ ආකල්ප වෙනස් කරමින් අපිට යන්න ඕනි ගමනක් තියෙනවා. අන්නේ ගමනට අපි අවතීර්ණ වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම කිව්වොත් මේ කඩාවට ආර්ථිකයේ කඩාවන. දැන් ඇයි 2071ක දැන් කියනවා අපි ලබාගත්තු ප්‍රගතිය මදි කියලා. ඉතින් අවුරුදු 30ක් යුද්ධ කළා. අවුරුදු 30ක් ජනතා විමුක්ති පෙරමුණේ අරගලවල් කළා. මේ අපේ 71ේ අරගලයේ තිබ්බා. අපේ තියෙන දේපොළ නාස්ති වුණා. 81ේ අරගලයේ තිබ්බා. අපේ තිබිච්ච ජාතික සම්පත් නාස්ති කළා. ඊට පස්සේ ත්‍රස්තවාදී යුද්ධ තිබ්බා. මේ වගේ අවුරුදු 30කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ යුද්ධ කළා. 70කින් 30ක් අඩු කරන්න ඕනේ. විනාශය තමයි අවුරුදු 30ක් 35ක් කරේ. ඉතින් මේ වගේ බාධක මැද්දේ. ඒකින්ද අපි කියන මොන එක්ස්පර්ට් ආවත් මොන දේ වුණත් සමගිය අපිට අවශ්‍යයි රටක් ගෙනියන්න. වාද වේද විදිහට බෙදාගෙන රටක් දියුණු කරන්න බෑ. අපි සමගිය නැති නිසා විවිධ කණ්ඩායම්වල සමගිය නැති නිසා විවිධ රට තුල අරගල සිද්ධ වෙච්ච නිසා තමයි අපේ දියුණුව අඩු වෙලා තියෙන්නේ. නමුත් ඒකට අපේ තියෙන අත්දැකීම් අරගෙන මේ අත්දැකීම් අරගෙන ජනතාවගේ තොරතුරු දැනගෙන පණක් වගේ ජනතාව මේකට තල්ලු කරගෙන අපි ජනතාවගේ අදහස් අරගෙන අපි මේ රටේ ඉස්සරහට ගෙනියන්න ඕනි. එක්සත් ජාතික පක්ෂය ඒකට සූදානම්. සූදානම් කියන්නේ කතාවට නෙමෙයි අපි කරලා තිනවා පෙන්නලා තිනවා අපිට තවත් පොඩ දුරක් යන්න තියෙනවා. ඒකට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා පිල් දෙනවා. හොඳයි බොහොම සුපී. දැන් අපි ඉස්සරහට එන්නේ මැතිවරණයක්. කොමුණත් ඒ යථාර්ථයෙන් මිදෙන්න අපිට බෑනේ. කොහොම හරි අපි පාලකෙක්ව පත් කරගන්න ඕන. අර දේශපාලනයට ගරහන තැනැත්තේ දුර්වල පාලකයෙක් යටතේ පාලනය වීමට කැමැත්තක කියලා තියෙනවනේ. ඒ නිසා අපි උත්සාහ කරමු මේ දේශපාලනයත් එක්ක එකතු වෙලා. නමුත් ප්‍රතිපත්තිමය දේශපාලන කාරණා ගැන සංවාද කරලා අපේ අයිතිය උපරිමයෙන් භුක්ති විඳින්න. උපරිමයෙන් භුක්ති විඳිනවයි කියලා කියන්නේ අපිට ජනාධිපතිවරණයේදී එක අපේක්ෂකයෙකුට විතරක් නෙමෙයි
අපේක්ෂක තුන් දෙනෙකුට චාදු දෙන්න පුළුවන්. අපි හොයාගමු. ජය වේවා.